නමසක් සේවා ආදරණීය දුවේ පුතේ සොනේ පන්තියේ දැන්සේ පාඩමක් එක්ක මොන ගැහෙන ඔයානව ඉතමත් මාදරය පිළිගන්නවා. ඉතින් එහෙමනම් අද පුතාලගේ සස්ත්‍රි ගණිතයේ පාඩම දක්වා අපි ගමන් කරනවා. මොකක්ද අපේ ගණිතයේ සස්ත්‍රි පාඩම? සංඛ්‍යා අඩු කිරීම පළවෙනි කොටස තමයි පුතේ අද අපි සාකච්ඡා කරන්නේ. බලමු අපි ගෙනේම රහිත අවස්ථා ඇතුළත් සරල අඩු කිරීමේ ගැටළු විසඳයි. එහෙනම් ගෙන එන්නේ නැහැ ඔයාලට තවම. අපි එකේ පන්ති දෙකේ පන්ති ඉගෙන ගත්ත කරුණු කාරණා උදව්වෙන් අපිට යන්න පුළුවන් ඉස්සරහට. ඒ ඔස්සේ 18 වෙන වැඩි සංඛ්‍යාවකින් ඊට අඩු සංඛ්‍යාවක් අඩු කර පිළිතුර ප්‍රකාශ කරයි කියන පළවෙනි අපේ ඉගෙන කාලයද තමයි දැන් ගමන් කරන්න සෝදානම් වෙන ප්‍රකාශ කරන්නයි තියෙන්නේ නේද? අපිට අපේ ගණිත එකතු කිරීමේ පාඩමේදී මුලදී තිබ්බ එකතු කිරීමේදී ඔන්න එකතු කරලා වාචික ප්‍රකාශ කරන්න අපි බලමු. අඩු කිරීමේ පාඩමේදී මුලටම තියෙන්නේ ඔන්න අඩු කරලා පිළිතුර ප්‍රකාශ කරන්න. හැබැයි 18ට නොවැඩි සංඛ්‍යාවකින් එහෙනම් ලේසි නේද? අපි 100 දක්වා ඉලක්කම් ගන්නවා වුණාට අපිට කරන්න තියෙන්නේ 18ට 18 දක්වා විතරයි. එහෙනම් අදට හදන්න දෙකෙන් එකක් අඩු කළාම කීයද කීයද හැමෝම කියන්නේ. බොහොම හොඳයි. මට උත්තරේ කියන්නේ මට තේරෙනවා මොකද මට ඇහෙන්නේ නැහැ කියලා ළමයි දන්නවා නේද? හරි උත්තරේ එකයි. හරියටම හරි. ඊළඟට පහෙන් තුනක් අඩු කළාම කීයද කීයද? වෙරි ගුඩ්. පහෙන් තුනක් අඩු කළාම උත්තරේ දෙකයි. හරියටම හරි. ඊළඟට හැමදා 8න් 6ක් අඩු කළාම කීයද කීයද? 8න් 6ක් උත්තරේ දෙකයි. හරියටම හරි. බොහොම හොඳයි. ඊළඟට 10න් 2ක් අඩු කළාම කීයද කීයද? 10න් 2ක් අඩු කළාම උත්තරේ 8යි. හරියටම හරි. බොහොම හොඳයි. දැන් තමා වැඩේ නේද? අතේ ඇඟිලි ඉවරයි. ඇඟිලි වලින් ඉස්සරහට ගෙනියන්නයි යන්නේ. බලමු අපි ඊළඟට 12න් 2ක් අඩු කළාම කීයද කීයද? 12න් 2ක්. වෙරි ගුඩ්. දැන් නටන ළමයි ඉන්නවා මට පේනවා. උත්තරේ පෙන්න නටන ළමයි ඉන්නවා. උත්තරේ 10යි. හරියටම හරි. කොහමද කරේ? මොකද කරේ? 12න් 2ක්. 12 ඉස්සරහට තියෙන 2ක් ආපස්සට ආවා නේද? ඒ දෙක කැපුවා. එතකොට 10යි කියලා අපි දන්නවා. එහෙනම් තව ඉස්සරහට යනවා. ඔන්න බය කරන්ටයි යන්නේ. බය වෙනවද බලමු බලන්න. 13න් 5ක් අඩු කළාම කීයද කීයද? දැන් තමා වැඩේ නේද? 13න් 5ක්. සමහර ළමයි මට උත්තර පෙන්නනවා. මොකද්ද දැන් අපි කරන්නේ? අපි කරන්නේ හරි වැඩේනේ. 13න් 5ක්. මට පේනවා දැනට මට උත්තර කියලා ඉන්න ළමයිනුත් ඉන්නවා. එක එක පිළිතුරු ලැබෙනවා. මොකද කරන්න ඕනේ? ලේසි ක්‍රමයක් තියෙනවා. 13න් 5ක්. 5ක් නේ අයින් කරන්න කියන්නේ. 13 ඉඳන් 8ක් ගාලා 5ක් ආපස්සට එනවා. 12, 11, 10, 9, 8. එහෙනම් උත්තරේ 8යි. පිළිතුර නිවැරදි. හරි. හොඳයි. ඊළඟට බලමු. දැන් ඔන්න මට උත්තර දෙන්න පුළුවන්. මම හිතේ විවිධාකාර පිළිතුරු බලමු අපි හරියයි. දැන් ඉස්සරහට කියලා වැරදි උත්තර දෙන්නවා නේද එතනදී? එහෙනම් කියන්න බලන්න. 14න් 3ක් අඩු කළාම කීයද කීයද?
දහ හතරෙන් තුනක්. හගල ගන්න තුනක්. හගල ගන්න තුනක්. දහ හතරෙන්නේ. එහෙනම් දහ හතරෙන් තුනක් ආපස්සට. දහ තුනයි දොළහයි එකොළහයි. උත්තරේ එකොළහයි. හරියටම හරි. මට මේ ඇඟිලි මදි නිසා ඇඟිලි වලට පැන්සල පොත් එකතු කරගෙන 11 පෙන්නන්න. හරි. බොහොම හොඳයි. එහෙනම් බලමු දැන් ඔන්න 18 දක්වා සංඛ්‍යා වලට යන්නේ අපි හිමින් හිමින්. එහෙනම් කියන්න බලන්න. 15න් 6ක් අඩු කළාම කීයද කීයද? 15න් 6ක් Very good. පහළවෙනි හයක් ආපස්සට නේද? හයක් නේද කියන්නේ? 14 13 12 11 10 9. උත්තරේ 9යි. උත්තරේ හරි. ඔන්න දැන් මට පේනවා ෂොට්ටක් අමාරු ළමයි ඉන්නවා. අපි අඩු කිරීම පුරුදුනේ මෙහෙම නෙවෙයිනේ නේද? ටීචර්ද වෙනස් එකක් ඔන්න අරගෙන ඇවිල්ලා. මේකනේ මේ වැඩේ. දැන් ඔයාලට මෙහෙම කිව්වොත් නම් ඔයාලා හරියටම වැඩේ කරන්න දන්නවා. මම කිව්වා 17න් 15ක් අඩු කළාම කීයද කීයද? එතකොට නම් පටස් ගාලා කියන්න දන්නවා. 17න් 15ක්. ඔව් දැන් මට ඔන්න පේනවා අපේ ළමයි චුට්ටක් අමාරුවේ වැටලා වගේ නේද? 10ට මෙහා එවරණක් අටක් ගාලා උත්තර කිව්වා. දැන් ඔන්න චුට්ටක් එහා මෙහා අතරපන් වෙලා. එහෙනම් දැන් මගේ උදව් ඕන වෙලාව. එහෙනම් දැන් බලමු අපි ඔන්න දිශාවේ පුතාලට මේවා ඉක්මනින්ම ලේසියෙන්ම ඔප්පිරතුරු හදලා මට උත්තර කියන්න. හරි. ඉගෙන ගමු අපි එහෙනම් අඩු කිරීමේ පාඩම. කොහොමද අපි කරන්න ඕනේ කියලා. හරි. කොහොම හොඳයි. එහෙනම් අපි ගන්න වෙනවා අපේ පොත. දැන් පුතාලා කොහොමද මේ 10ට අඩු ඉලක්කන්ට ඇට්ටක් ගාලා හදාගත්ත ඇඟිලි තියෙන නිසා නේද? එහෙනම් ඇඟිලි වලින්ම තමයි පුතේ මේ වැඩේ කරන්න වෙන්නේ. අපිට අපේ ඇඟිලි පිට කරගන්න පුළුවන්. මොකද අපේ ඇඟිලි අපි දාලා කොහේවත් දුවන්නේ නැති වෙන්නේ නැති නිසා නේද? හරි. එහෙනම් බලමු මොකද්ද මේ ලේසි ක්‍රමය කියලා. හරි. ඔන්න බලන්න. දැන් මම පුතාලට කියනවා 7න් අඩු කරන්න 2ක් කියලා. ඒක පුතාලා මොකද කරන්නේ? ටක් ගාලා 7ක් අරගත්ත 2ක් අයින් කරා. උත්තරේ 5යි කියලා කිව්වා. එහෙම නැත්නම් අපේ සමහර දරුවෝ 2 ඉන්න 7 දක්වා. 3 4 5 6 7 උත්තරේ 5යි කියලා මෙහෙම කිව්වා නේද? දැන් ඔන්න අඩු කිරීමේ ගැටලුව අපි විසඳන්න ක්‍රම ශිල්ප දන්නවා ඉගෙනගෙන තියෙනවා. දැන් එහෙනම් නුවේ පොතේ මම කියලා දෙන්න යන්නේ ඒත් ඇත්තටම සරල ක්‍රමයක් තියෙනවා. මොකද අපිට මේ ඇඟිලි ටික නැතුව ගිය 7න් එහා 7න් එහා ඉස්සරහට ගියොත් එහෙම නේද? 10න් එහා ඉස්සරහට ගියොත් දැන් 10 වෙනකන් නම් ඇඟිලි තියෙනවා. එතනින් එහා ගියාම අපිට චුට්ටක් වැඩේ අමාරු කෙරුවානේ නේද? අමාරු වුණා. ඒ නිසා අපි ඉගෙන ගමු. දැන් පුතේ බලන්නකො 7න් 2ක් වුණ පුංචි ප්‍රමාණයක් තමයි අයින් කරන්න තියෙන්නේ නේද? එහෙනම් 2ක් නේ අයින් කරන්න ඕනේ. 7 ඉඳන් ඕන. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම. අන්න තියෙනවා අපි ගාව. එක දෙක තුන හතර පහ හය හත කියලා 2ක් නේ අයින් කරන්න කියලා කියන්නේ. එහෙනම් මෙයාව අපි අයින් කරලා මෙයාව අපි අයින් කරනවා නේද? පිටිපස්ස නම් 2ක් අයින් කරලා දැම්මහම එළව යවුවහම ඉතුරු වෙනවනේ ඉතුරු පහ අපිට පේනවනේ නේද? දෙන්නෙක්ව යවන්න කියලා නේද? දෙන්නව ගත්තා අපි 7 ඉඳන් ආපස්සට පෙන්නා. 6 5. ඉතින් 5 ගාවන්න නේද ආවේ? හරිනේ. අපි අර සංඛ්‍යා පාටි හදාගෙන මේවට තමයි පුරුදු වුනේ. හැබැයි පුතේ අපි මේ වගේ ගැටලු ටිකක් විසඳලා ඊළඟ පියවරට යමු. නැත්තම් පොතල දෙකම එකට ගත්තොත් දැන් එහෙම පටලවා ගන්නවා. ඒ නිසා අපි බලමු පොන්චි කුඩා ඉලක්කම. අපිට ඕනෑම සංඛ්‍යාවකින් එතමත් කුඩා ඉලක්කමක් අයින් කරගන්න තිබ්බොත් දැන් එහෙම අපි ආපස්සට යන එක බොහොම ලේසියි. මොකද අපි 99 සිට
ආපස්සට හොඳට එන්න දාන්න ළමයි ඉන්නවා කියලා දාන්න 99 90 95 96 95 94 93 92 91 90 89 88 87 86 85 84 83 82 81 82 ඔහම පස්සට එන්න පුළුවන් නේද හොඳට හොඳට පස්සට දුවන්න පුළුවන් දාන්නවා දැන් ආ රිවර්ස් එකට හොඳට එන්න පුළුවන් කියලා මම දන්නවා ඒ නිසා අපි බලමු එහෙනම් එනම් උත්තරේ පහයි. මං කියනවා මේ වගේම 17 දෙකක් අයින් කරගන්න කියලා. 17 නෑ ඇඟිලි නෑනේ. නෑ ඇඟිලි නෑ. ඇඟිලි තියනවා හැබැයි දෙකක්. දෙක ගන්න පුළුවන්. 17 ඉඳන් ආපස්සට පණමු දෙපාරක්. ආ 16 15. හරි නේද? අත් පෑන්නේ ඔන්න 15 ළඟට. දැක්කද? ආ දැක්කද? ඔව් එහෙනම් ඔන්න තව එකක් බලමු මම කියනවා තුනෙන් එකක් අඩු කරන්න කියලා දැන් අපිට සූටි ඉලක්කම පොඩා ඉලක්කම එකනේ ආ එකක් පස්සට පයින් තුනෙන් එකක් පස්සට පයින් දෙක තුනෙන් එකක් මෙහාට පැන්නාම දෙක දෙවෙනි කොටුනේ එන්නේ නැද මතේ ඔන්න උත්තරේ දෙකයි එහෙනම් මම කියනවා 13 4 අයින් කරන්න අඩු කරන්න එතකොට හතරක් ගන්නවා. දැන් ඔයාලා ඉස්සරලා කරේ මේ හතර ඉඳන් 13 දක්වා ගණන් කරපේක. ඊටර ලේසියි මේ ක්‍රමයේ පොතේ අල්ල ගන්න ඕනි. හරි? හතරක් අපි ගන්නවා. මොකද පොංචි ඉලක්කමක් නේ අයින් කරන්න තියෙන අඩු කරන්න තියෙන පොංචි සංඛ්‍යාව. ඒ නිසා අපිට ලේසියි ඒ ක්‍රමයේ භාවිත කරන එක. හරි හතරක් ගත්ත හතරක් වුණ 13 ඉඳන් ආපස්සට පයින්නවා. ආ. 13 න් මෙහා පැත්තේ 12 11 10 9. ආපස්සට ආව උත්තරේ 9. හරි හා ඔන්න වැඩේ තේරුණාද අත උස්සන්න අත උස්සන්න තේරුණ ළමයි කවුද බලමුද හරි එහෙනම් දැන් ඔන්න මම ගැටලුවක් දානවා පුතාලට විසඳන්න මට එහෙනම් කියන්න බලන්න 16 3ක් අඩු කළාම දන්නේ ළමයි නැගිටින්න උත්තරේ දන්න ළමයි මට නැගිටලා පෙන්නමු දහසෙන් තුනක් ඇඟිලි තුනක් අරගත්තා ආපස්සට අපි පෙන්නා හරි කොහොම හොඳයි ගොඩක් ළමයි නැගිටලා දැන් නම් ඔන්න හරි වගේ ඔක්කොම ආවද බලමු හරි තිසුමි බලන්න පුතා තුම් පාරක් පයින්න පස්සට ආපස්සට 16 ඉඳන් හැමෝටම ඇහෙන්න පණිමු අපි මට සද්ද නම් ඇහෙන්නේ නැහැ එහෙනම් සඳරු සඳරු පයින්න බලන්න තුනක් පස්සට පාලව Very good. හරියටම හරි. 13යි. උත්තරේ හරි. හරියටම හරි. අපේ ළමයි හරි. නැගිටලා හිටිය ළමයි හැමෝම හොඳයි ආ. එතකොට මට මේ අපේ පීනීදි තෙදස දිසර මිහින් රණුක ඒ ළමයිවත් පේනවනම් මම කැමති. හරිනේ. තුනක් ඇඟිලි ගත්තා ආපස්සට පෙන්නා කොහොමද වයින්නේ 16 ඉන්නේ 15 14 13 ආපස්සට එන්න දැන් අපි පොඩට ගන්න ලාවත් හරිනේ උත්තරේ 13යි කියපු ළමයි හරි හා එහෙනම් දැන් කියපු ළමයි හොරේ 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 කියපු ළමයිට ඕන හොරේ දාන්න පුළුවන් හා එහෙනම් අපි මේ වගේ ගැටලු කිහිපයක් විසඳලා බලමු. තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි යන්න ඕනේ මොන වගේ ගැටලු ආවොත්ද කියලා ඊට පස්සේ අපි හඳුනගමු පොතේ. එහෙනම් දැන් ලියලා මේ ගැටලු විසඳලා මට පෙන්නන්න ඕනේ. හඳයි. බලමු අපි 10න් එකක් අඩු කළාම පිනිදි කියමු පිනිදි කියමු. එකක් කරන් දහයි ඉඳන් පස්සට ගියා එක දහයි ඉඳන් ආපස්සට එකක් පැන්නාම 9යි
එනම් මිහින් 12 3ක් 9යි ඕ 3ක් අරගෙන ආපස්ස රැවෙත් පෙන්නන්න ඕනේ 12 11 කියන්නේ නෑ මුද 12 වෙන කොටුවේ අපි ඉන්නේ 12 නම් ආපස්සට පයින්නේ 11 10 9 very good හරියටම හරි දෙසර 15 6ක් අඩු කරාම 14යි අම්මෝ බොරු බොරු කො ඇඟිලි 6ක් ගන්න කො අපස්ස රෙන්න අපිට ඇඟිලි 6ක් ගත්තා හා අපස්ස රෙන්න 15 දැන් එකක් පැන්න හැම මේ පැත්තට කීයද අපස්සට 10 කියදන් අපස්සට අපස්සට 14 14 13 12 හරි 11 හා 10 9 very good කීව ලස්සනට උත්තරේ එහෙනම් 9යි ඊළඟට තිසමි 18න් 4ක් 17 ආව දහසය හරි ද 15 හරි 14 හරි එදින් එහා යන්න 14යි අපි යන්න ඕනේ ආ 10 ළමයි හැමෝම එන්න එන්න ආපස්සට පහ හතර නෑ පුතේ නෑ පහ හතර ආපස්සට එන්න ඕනේ 17 ඉඳන් පුතේ 17 ඉඳන් ආපස්සට පහ 17 17 කියන්නේ පහ 17 තමයි අපි දැන් ඉන්නේ ආපස්සට පැනනහම එක ආයකට පයින් කියවෙන කොට වලද 16 හරි 15 15 14 14 13 13 12 12 හරියටම හරි කොහොම හොඳයි එහෙනම් ඔන්න උත්තරේ 12යි දැන් වැඩේ තේරුණා වගේ කියලා තේරෙනවද ඔයාලට මට නෙමේ දැනෙන්න ඕනේ පුතාලට ආ හරි එහෙනම් පොන්චි ඉලක්කම කඩු කරන්න තියපොතින් නේද පොන්චි ඉලක්කම කුඩා ඉලක්කම පොඩි ඉලක්කම ආපස්සට එන්න තියපොතින් පොතේ ලේසම වැඩේ තමයි තියෙන ඉලක්කම ඉඳන් ආපස්සට ගනින එක හරි දැන් අපි ඔන්න ඉගෙන ගත්ත දෙයක් ආපහු නැවත මතක් කරගන්නයි යන්නේ මෙන්න මෙහෙම තිබ්බොතින් මොකද කරන්නේ බලමු බලමු මතකද කාටද කියලා අපිට කියනවා පහක් තියෙනවා හතරක් අඩු කරන්න කියලා දැන් ඉතින් පහේ නම් ආපස්සට හතරක් හතරක් අරන් ඔන්න හතර තුන දෙක එක කියලා ආපස්සට එන්න ඕන නෑ අයියේ මේ දෙන්න ළඟම ළඟයි හතර නම් පහට චෝඩ දුරයි තියෙන්නේ නේද ඔය කියන්නේ පහක් තිබිලා හතරක් අයින් වුණොත් මොකද වෙන්නේ කියලානේ නේද? එහෙම නැත්නම් පස් දෙනෙක් ඉඳලා ඔන්න 1 2 3 4 5 ඔන්න ළමයි පහක් හිටියා. මෙයාලා බෙල්ලට මාලා දාගෙන හිටියේ. ඒ බෙල්ලේ තියෙනවා 1 2 3 4 5 කියලා. 1 පළවෙනියා යනවා ගෙදර. පළවෙනියා ගෙදර යනවා දෙවෙනියා ఎట్
තවක බලමෝ ඔන්න ඉන්නම ඔක්කමල්ල දහ දෙනෙක් ගෙදර ගියා තුන් ගෙදර ගියා අට දෙනෙක් එතකොට උත්තරේ කීයද කියලා අහනවා එහෙනම් දැන් බලන්න පොද 10යි 8යි ළඟ ළඟ නේද ළඟ ළඟ තමයි තියෙන ඉලක්කම් එහෙනම් අපිට අපස්සට යන්න ඕනේ නැහැ මොකද මෙතන දැන් මෙතන ගණන් කරන්න අපි දන්නවනේ 10ක් හිටිය 8ක් ගියා එහෙනම් 9 10 9 10 කියලා හිතනවා දෙන්නේ දෙන්නයි අපිට ඉතුරු වෙන්නේ නේද පුතේ ඊළඟට ඔන්න අපේ ගෙදර ආවා 17 දෙනේ ඒ 17 දෙනාගේ ගෙදර ගිහිල්ලා තියෙනවා 14 දෙනේ දැන් බලන්න දැන් 17 ඉඳන් 14 කාපස්සල ගණන් කරන්න අවශ්‍ය නැහැ නේද ඒ වගේ අපස්සල ගණන් කරන්නේ මොනා කරද්ද ඒ වගේ අපස්සට යන්නේ පෝචේ පොඩි කීප දෙනෙක් ගියොත් විතරයි එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හතර දෙනෙක් පහ හය දෙනෙක් වගේ ගියොත් තමයි අපස්සට ගණන් කරන්නේ දැන් 14 අක ලොකු ප්‍රමාණයක් නම් ගිහිල්ලානේ එහෙනම් ඉතින් ලේසියි අපිට 14 න්ම ගියා නම් 15 16 ඉන්නේ කී දෙනාද ඉන්නේ ඕනේ 16 අරුවේ 17ක් ඉඳලා නේද 14 ඉඳන් 15 16 17 17 දෙනෙක් ඉඳලානේ එහෙනම් තුන්දෙනයි හරි අපේ ගෙදර ඇවිල්ලා ඕනේ 18 දෙනෙක් මේ 18 දෙනාගේ ගෙදර ගිහිල්ලා තියෙනවා 13 දෙනෙක් දැන් බලන්න 13ක් පස්සට පයින් ගියොත් එහෙම අපේ අතේ ඇඟිලිත් නෑ එච්චර නේද එහෙනම් ආපස්සට ඇඟිලි වලින් යන්න බැහැනේ එහෙනම් මෙයා ළඟ ළඟ දෙන්නේ එහෙනම් 13 දෙනෙක්ම ගෙදර ගියා නම් පොතේ 14 15 16 17 18 ඒතර ටික ඔන්න පස් දෙනෙක් ඉන්නවා අපි මේක ඉගෙන ගත්ත දෙයක් අනේද අඩු කරන්න තියෙන ගානේ දා මේ දක්වා ඉස්සරහට ගණන් කරාමත් අපිට උත්තරේ ගන්න පුළුවන් හැබැයි දැන් අපි හොඳට බලලා තේරුම් ගන්න ඕන දේ තමයි ගණන් කරගෙන ඉස්සරහට එන්න තියෙන චූටි ප්‍රමාණයක් නම් පොඩි කෙටි දුරක් නම් විතරයි අපි ඒ වගේ ඉස්සරහට එන්නේ එහෙම නැත්තම් අපිට මේ චූටි සුළු ප්‍රමාණයක් නම් අඩු වෙලා තියෙන්නේ අපිට තියෙන ගණන් අඩු කරන්න පුළුවන් ඇඟිලි වලින් අරගෙන මේක තමයි මේ කොටස් දෙක තමයි අපි පුරුදු වෙන්න අවශ්‍ය හරි එහෙනම් අපි ගණන් පහක් හදලා බලමුද මේ වගේ හා හදමු හොඳයි හොඳයි දැන් බලමුද උත්තර උත්තර හා එහෙනම් මට එන්න ඕනේ කලින් ආපු තමයි ගමුකෝ අපි සෙනුල්ය 13 න් 9ක් අඩු කළාම පොතේ අපි මොකද කරන්න ඕනේ දැන් ලේසි ක්‍රමයක් අපි ඉගෙන ගත්තානේ කොහොම කරත් ලේසි කියලාද අපි ඉගෙන ගත්තේ අන්න සෙනුල්ය එන්න මට බස් එක නැගගෙන යෑම වගේ තාම එහෙනම් මට ගමු අපි සෙනුල්ය ආවා නේද හරි සෙනුල්ය එහෙනම් මොකද කරන්න ඕනේ හරි නෙළුනි අපිට යන්න තියෙන චූටි දොරා නේද ආපස්සට පයින් ගියොත් එහෙම නව පාරක් පයින් වෙනවා ඒක අමාරුයි අපි එහෙනම් ගණින්න පුළුවන් 13 දෙනෙක් හිටියා 9 දෙනෙක්ම ගියා එහෙනම් ඉන්නේ කවුද 10 11 12 13 4යි දීක 4 දෙනයි 13 දෙනේ 9 දෙනෙක්ම ගිහිල්ලානේ දැන් පොතේ අපි ඉස්සරලා කිව්වා 9ක් අතට ඇඟිලි අරගෙන නේද 9 පාරක් ආපස්සට යන්න කියලා හැබැයි මේක අමාරුයිනේ දැන් මෙතන තියෙනවා 9ක්ම පයින්ද පයින්ද කියද්දි හැම කකුල දිනකම් පයින්ද වෙනවා නේද ඒ නිසා අපි හැම පයින්ද අවශ්‍ය නැහැ අපිට පුළුවන් මෙතන දැන් 13යි 9යි කියලා ළඟ ළඟ ඉලක්කම් නේද ළඟ ළඟ ඉලක්කම් දෙකක් එහෙනම් මෙයාගෙන් දැන් මේ දක්වා ගණන් කරන්න පුළුවන් අපිට එතකොට උත්තරේ හදාගන්න හරිම ලේසි නේද පුතේ හරි එහෙනම් අපි මිනුදි එක 12න් 8ක් අඩු කරමුද මිනුදි එනවද මිනුදි එනවද හරි ආවා එහෙනම් මිනුදි කියන කීයද ගණන් කරේ නැත්නම් අපිට කරන්න ඕනේ මොකද අපස්සට ෆයිට් එකද ඉස්සරහට ගණන් කරන්නේ ඉස්සරහට ගණන් කරනක ඉස්සරහට ගණන්
දොළහ දක්වා ගණන් කරන්න. නවය, දහය, එකොළහ, දොළහ. Very good, very good. එහෙනම් ඔන්න එතනත් ආවේ කීයද? හතරයි. හරි. නම් ඔන්න අපි දැම්මා උත්තරේ. දහ හතෙන් දොළහ අඩු කළාම නෙතුම් නෙතුම් කීයද? දොළහේ ගණන් කරන එකද කරන්නේ නැත්නම් ඇඟිලි 12ක් කරන් ආපස්සට පයින් එකද? ඇඟිලි ඉස්සරහට යන එක. ඉස්සරහට යන එක ආපස්සට එන්න බෑ ගොඩාක් එන්න තියෙනවා ඉස්සරහට ගණන්ම එහෙනම් අපි 12 ඉඳන් 17 දක්වා. හා. හා. 13 14 15 16 17. කීයද? 17යි. 17යි? 5යි. පහයි උත්තරේ පහයි උත්තරේ හරි දහ අතෙන් 15ක් අඩු කළාම කවුද දන්නවද අමන්දි 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 කොහමද හදන්නේ ආපස්සට යන එකද ලේසි ඉස්සරහට යන එකද ලේසි ඉස්සරහට යන්නේ. ඒ ඉස්සරහට යන්නේ. එහෙනම් යමු. 15 ඉඳන් 18 වෙනකන් යමු. 16 17 18. Very good. බොහොම හොඳයි. එහෙනම් උත්තරේ 15 ඉඳන් 18 16 18 18. 3යි. හරි. ඊළඟට එකොළහෙන් හතක් අඩු කළාම රණුග රණුග කීයද? හතරයි. මන්නේ දැන් හතරු විදිහ වණ. එකපාරට හතරයි කියවට බෑ. හතේ ඉඳන් ඉස්සරහට යන්න ඕනේ. යම් යම් යම්. හත. හත කියන්න බෑ. හතේ ඉන්න දැන්. අට නමය දහය එකොළහ කීයද එහෙනම් හතරයි හතරයි බොහොම හොඳයි දැන් ඔන්න මේ අයියෝ ගණන් ටික ඉවරයි නේ මට අවස්ථාවක් හම්බුනේ නෑනේ කියලා ඉන්න ළමයි කිව්වා එයාලා තව ගොඩක් ඉස්සරහට යන්න තියෙන අපේ පාඩම පුතේ හරි මේ ආරම්භය විතරයි එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි එක තේරුම් අරගමු. ඔයාලට දුන්නොතින් මෙන්න මේ වගේ. දැන් අපි හිතේ තියාගන්න මෙන්න මේ ටික විතරයි. අපි හිතමුකෝ 13 3ක් අයින් කරන්න කිව්වා කියලා. දැන් මේ දෙන්න ගොඩාක් දුරයි නේ. 3 ඉඳන් 13 ගොඩාක් දුරයි. එහෙනම් 3 චූටි. ඒ නිසා අපිට ආපස්සට යන්න පුළුවන්. 3ක් ගත්තා පස්සට පැන්නා 12යි 11යි 10යි කියලා. නේ? හරි. ඒ වගේම මෙහෙම ආවතින් 14 අඩු කරන්න 10ක් කියලා ආවතින් මේ දෙන්න ළඟ ළඟ 10යි 13යි ළඟ ළඟ. එහෙනම් ගණන් කරගෙන ඉස්සරහට ගිහිච්චාම ලේසි. 11 12 13. උත්තරේ 3යි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? කාරණාව තමයි අඩු කරන්න තියෙන චූටි ඉලක්කමක් නම් පොතේ ඒ ඉලක්කම ඇඟිලි මත නම් ආපස්සට යන්න අඩු කරන්න ලොකු ඉලක්කමක් තියෙනවා නම් අපි කරන්න ඕනේ ඒ ඉලක්කමේ ඉඳන් අපි ඉස්සරහට යන ඉලක්කමට ගණන් කරන්න. මේ කාරණාව පැහැදිලි වුණාද? තේරුණාද ළමයින්ට? ඔව්ද? ඔව්. ඔව් නම් අපිට පුළුවන් ඉස්සරහට ඔයාලව අරගෙන යන්න. හරි. එහෙනම් දැන් අපි හරහට විතරයි අඩු කිරීම කරන්නේ. පහළටත් මේ වගේ අඩු කිරීම කරයිසොයි. ඒ කොයි පැත්තට ආවත් යන්න තියෙන එකම විදිහටමයි. එහෙනම් අපි මේ දෙවිදියටම දැන් ටීචර් දෙවිදියටම එක පාර දෙන්න යන්නේ හරියට යන්න ඕන විදිය ආපස්සට යනවද ඉස්සරහට යනවද කියලා තේරුම් අරගෙන මේ ගැටළු විසඳමු. හොඳයි හොඳයි අපි බලමු දැන් නවය අඩු කිරීම දෙක තාරකා කියන්න බලන්න උත්තරේ ගන්න පුතා ඉස්සරහටද ගියා ආපස්සටද ආපස්සට ආපස්සට හරි බොහොම හොඳයි දෙකක් ගත්තා ආපස්සට දෙකක් ආවා එතන බලන්න අට
very good ate hata apasara awa ate hata den ona teacher kiyala dunna kramayak e kramay pawichchanne samaharala balan balagena angle namayak karagena deka ayin karala ohoma karanawa ehema ba den teacher kramayak kiyala dunna e kramay kiyala dunna e kramayata onna gatlu visadanna hari ehenam balamu api methodi 11න් 3ක් අඩු කරන්න කිව්වහම පුතේ අපි යන්නේ ඉස්සරහට 10 පස්සටද ආපස්සට ආපස්සට බොහොම හොඳයි පොඩි ඉලක්කමක් තියෙන එහෙනම් 3ක් ගත්ත 11 එනවා ආපස්සට ගියා යන්න බලන්න ක බින්දු 11න් මෙහා පැත්තේ තියෙන කීයද 11ට යන්නේ කීයපහු කරලාද කවුද නැහැ उत्तर उत्तर බොරුවට කාලේ අපරාදු 12 ඉඳන් 10 ගණන් කරන්න ලේසි නැද්ද ඊට වැඩිය පුළුවන් ඒක තමයි නිවර්ත ක්‍රමයේ තෝරගන්න ඕන මේ වෙලාවේ ආපස්සට පයින් ගියොත් 12 පාරක් පයින් කකුල් දෙක කැඩලා දියේ ආ ඔය රැ හැප්පිලා පැටලිලා වැටලා ඒ නිසා අපි 12 ඉඳන් ඉස්සරහට ගණන් කරමු 16 දක්වා ඒක ලේසි හා ගණන් කරන්න 13 14 15 16 එහෙනම් උත්තරේ කීයද 3යි 4යි 4යි ආ ඇඟිලි දෙකත් හරියට අරගෙන බොරු උත්තර කියන්න බෑ. හරි. 12න් 9ක් අඩු කරන්න චන්දු. මොකද කරන්නේ? ආපස්සට යනවද ඉස්සරහට ගණන් කරනවද? ආපස්සට ගණන් කරනවා. ආපස්සටනේ එක බොරු වැඩක් පුතේ. මොකද 9 පාරක් පයින් කරලා 9 ඉඳන් 12 දක්වා ලේසීමේ එක ළඟ ඉලක්කම් දෙකක්. ආපස්සට හැමදෙස්සෙම පයින් ඕනේ අපි. හ්ම්? අපිට පුළුවන් 9 ඉඳන් 12 වෙනකන් ගණන් කරන්න ලේසී ළඟ ළඟ ඉලක්කම්නේ. මේ වගේ දුර දුර ඉලක්කම් ආවටම ආපස්සට පයින්නේ හා මේ වගේ ළඟ ළඟ ඉලක්කම් නම් අපි යන්නේ අඩු කරන්න තියෙන ඉලක්කම එන ඉස්සරහට නේද චන්දු හා ආපස්සට පයින්නට ගොඩාක් ලේසි නව පාරක් ආපස්සට පයින්න ගියොත් බලන්නකො ඇඟිලි නවයක් අරගෙන 12 ඉඳන් 11 10 9 8 7 6 5 4 3 කියලා ඔහොම එන්න එපෑ එච්චර දෙයක් කරන්න දෙයක් නැහැ 9 ඉඳන් 12 වෙනකන් 9 ඉඳන් පස්සේ කීයද 10 11 12 කීයද ඉතින් ළඟම තියෙන උත්තරේ දැක්කද උත්තරේ 3යි හරි දැන් මට පේනවා තාම සරල ක්‍රමය මොකද්ද කියලා තේරුම් අරගෙන ඉස්සරහට යන්න නැති ළමයිනොත් ඉන්නවා ආ දැන් ටීචර් මේ දක්වා පුතරට කියලා දුන්නේ අපේ පාඩමේ අඩු කිරීමේ පාඩමේ 18 දක්වා වූ සංඛ්‍යාවක ඊට අඩු සංඛ්‍යාවක් අඩු කරන්නයි පුතාලගේ පාඩමේ තියෙන්නේ ඒ සදා සරල ක්‍රම කීපයක් තමයි කියලා දුන්නේ අපි තාම පාඩමේ මේ චූටි පොන්චි ආරම්භයක් විතරයි පුතේ අරගෙන තියෙන්නේ හොඳයි එහෙනම් දැන් පුතාලට තේරෙනවා ඉලක්කම් තියෙන්නේ ඉලක්කම් අපි අඩු කරන්නේ මොන මොන විදියට කියලා අවබෝධයෙන් තියෙන්න ඕන ගෙදර ඉන්නාගෙන් උත්තර හදලා ලියාගත්ත දේ ඔයාලා අමාරුවේ වැටෙනවා ඒ වගේම ඔයාලා තනියම උත්තරේ ගැටළු විසඳන්න ගියේ නැත්නම් එහෙම ඔයාලා අමාරුවේ වැටෙනවා ටීචර් ගෙදරට ඇවිල්ලා ඉන්න ඔයාලගේ පුතාලට හරියටම මේ දැනුම ලබා දෙන්න පුතාලගේ වගේ කියේ මේ දැනුම ලබා ගන්න ඒක ටීචර් කියන විදිහට කරන්න ඕන බලන්න ඕන අපිට යන්න තියෙන පුංචි දුරක්ද එහෙනම් පුංචි දුරක් නම් අපිට යන්න ලේසි අපිට යන්න තියෙන ලොකු දුරක් නම්
ආපස්සට පයින් වැඩේ කරන්න තෝරගන්න ඕනේ. ඒතර අනිත් අයගේ උදව් නොලබා තමයි මේ වැඩේ සිද්ධ වෙන්න ඕනේ පුතේ. හරි. අපේ පාඩමේ ඊළඟ පියවර. හා එහෙනම් දැන් බලා ගන්න. අපේ අඩු කිරීමේ ගැටලුවකදී අපිට හිස්තා එන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. අපි මේ අවස්ථා තුන හඳුනා ගන්න හදන්න දැන්. හරි. මෙතන ඉලක්කමක් තියෙනවා. මෙතන ඉලක්කමක් තියෙනවා. සමාන කිරීමේ මේ පැති ඉලක්කමක් තියෙනවා. මෙතන තියෙන ලොකු ඉලක්කමක් නේද? 1 2 3 කියලා දාගත්තොත් මෙතන තියෙන ලොකුම ඉලක්කම. මේ හැමෝටම වඩා ලොකුම එකනා එන්නේ මෙතන. ආයෙත් පස්සේ මෙයාට වඩා ছোটක් ටිකක් නේද? ටිකක් කුඩා එකනා ඉන්නවා මෙතන. මේ දෙන්නට වඩා කුඩා එකනේ තමයි මෙන්න. හාම වෙන්නේ. එහෙම නෙවෙන්නේ. අපි ඉලක්කම දනවල 10 න් අඩු කරාට 5 නේද? ආ කුඩා කියන්නේ මෙතනකින් ලොකු වෙන්න පුළුවන් කුඩා වෙන්නත් පුළුවන්. හරි සමානයි. උත්තරේ 5 ප්‍රතිවතින් එහෙම 12 න් අඩු කරාන්න. එකක් කියලා මෙයාට අඹයම් ලොකු වෙනවා 12 එකක් අඩු කරාම 11යි නේද? මෙයා ලොකු වෙනවා. ඒ නිසා මෙයාගෙන අපිට කියන්න බෑ. මෙයා ලොකුයි මෙයා කොහොමද මෙයාට වඩා පොඩි. නේද? අවස්ථා ආ දෙක අවසාන එකේ නම් ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන් මෙයාට වඩා මෙයාට නම් කොහොමද ලොකු වෙන්නේ නැහැ නේද? හරි මේව කවුරුත් ලියන්න එපා. මේ ටික බලාගෙන ඉන්න විතරයි ටීචර් කියලා දෙන්නේ. එහෙනම් ඔන්න අපිට අවස්ථා තුනක් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අඩු කිරීමක. හරි දැන් අපි බලමු පොතේ. හරි ඔන්න බලන්න පොතේ අපිට තියෙනවා 1 2 3 4. ඔන්න තියෙනවා හතරක්. අපි හිතමු මේවා මල් කියලා නැත්නම් බෝලා කියලා. හරි. මේකෙන් අපි අයින් කරගන්න කියලා කියනවා එකක්. හරි. අයින් කරගන්න කියලා කියනවා එකක්. හරි. මෙතන හතරක් තියෙනවා එකක් අයින් කරගන්න කියලා කියනවා. එහෙනම් මේකට මෙතනින් අපි එකක් අයින් කරගන්න ඕන. එතකොට පුතේ අපිට හැදෙනවා කීයක්ද? 3. නේද? 1 2 3. අපි දැන් මේ ක්‍රමය දන්නවා. කිසියම් සංඛ්‍යාවක් තිබ්බා, ඉලක්කමක් තිබ්බා. ඒකෙන් ඊට අඩු ඉලක්කමක් අඩු වුණා. එතකොට අපිට ඉතුරු වෙච්ච සංඛ්‍යාවක් ආවා. හරි. දැන් අපිට කිව්වක් පුතේ මෙන්න මෙහෙම. මෙතන හතරක් තියෙනවා. අඩු වුණේ කීයද කියලා දන්නේ නැහැ. දැන් තියෙන්නේ 3යි. ඔහොම කියුවොතින් මොකද කරන්න ඕනේ? අඩු වුණ ඉලක්කම තමයි හොයන්න ඕනේ. හතරක් බෝලා තිබිලා දැන් තියෙන්නේ 3යි. එහෙනම් නැති වුණේ කොච්චරද කියලා අපෙන් අහනවා. හා නේද? හා මේකම අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔන්න පුතේ අපේ ගහේ මල් පිපුණලු හා හතරක් නේ. හරි. මල් හතරක් තිබුණලු. හැබැයි 100ක් හරි නැති වෙලා දැන් ගහේ තියෙන්නේ මල් 3යිලු. දැන් වැටිච්ච මල් කීයද කියලා තමයි අපෙන් අහන්නේ නේද? අඩු උනේ කීයද? මොකද කරන්න ඕන? ඉතල තියෙන ගාන ගානෙන් අපිට තුනක් වෙන අයින් කරගත්තාම අපිට ඉතුරු මෙතන මල් තුනක් වෙන අයින් කරගත්තාම අපිට ඉතුරු ඔන්න වැටිච්ච මල අයින් උනේ කොච්චරද කියලා හොයාගන්න හැකියාව තියෙනවා නේද පුතේ? ආයෙනම් අයින් වෙලා තියෙන්නේ එකයි. එහෙම නැත්නම් මෙතන බලන්නකෝ අපි දැන් බෝල වලින් බලමු මේක. හරි. දැන් හතරක් තිබිලා දැන් තියෙන තුනයිලුනේ. එහෙනම් මේ තුනට මේ තුනෙන් තුන දැන් තියෙන තුන මෙන්න අයින් කරගත්තාම මෙයා තමයි නැති වෙච්ච එක්කෙනා නේද පුතේ? මෙයාව තමයි නැති වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපිට ඉස්සරහට කතා කරමු. මෙන්න මෙතන මැද හිස් තැනක් තිබොතින් කොහොමද දැන් ගැටලු විසඳගන්නේ කියලා. අපි කරපු වැඩේ මතකයිනේ.
මෙතන තිබ්බ ගාන මෙතන තිබ්බ ගානෙන් අයින් කරගත්තා. එහෙම නැත්නම් මෙතන තියෙන ගාන මෙතන තිබ්බ ගාන හතරෙන් මේ තුන අඩු කරගත්තොත් නේද? අවසාන ඉතුරු වෙන ගාන මේ හතරෙන් අයින් කරගත්තොත් අඩු කරගත්තොත් ඉතුරු වෙන එක තමයි මෙතෙන්ට එන්නේ. අපි බෝලවල කරත් එහෙම. දැන් ඉතුරු වෙලා තියෙන ගාන අර හතරෙන් අඩු කරගත්තා. අයින් කරගත්තා. නේද? ඒතර තමයි බෝලයක් නැති වුණා කියලා අපිට හම්බුනේ. එහෙනම් මොකද කරන්න ඕනේ කියලා අවබෝධය දැන් පුතාලට ඇවිත් තියෙන්න ඕනේ. හරි පුතාල ගාවතරට පාට පැන්සල් නේද? හරි පාට පැන්සල්. එහෙම නැත්නම් බොත්තම්, එහෙම නැත්නම් තියෙන මොනවා හරි දේවල් වලින් ගන්නකෝ. හතක් ගණන් කරලා ගන්න. හතක්. හරි දැන් මුලදීම හතක් තිබුණාට ඉස්කෝලේ ගිහිල්ලා එනකොට ඉතුරු වෙලා තියෙන්නේ පහයි. කීයක් ඉස්කෝලේ නැති කරගෙනද? හතක් තිබුණා නේද? හතක් තිබුණා. දැන් තියෙන එකේ පහයි නේ? ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙච්චර ගෙනිච්චා. හැබැයි දැන් තියෙන්නේ පහයිනේ. එහෙනම් මේ හතෙන් මේ පහ අපි අඩු කරගන්නවා. 1 2 3 4 5. ඒ පහ අයින් කරගත්තාම අඩු කරගත්තාම එහෙනම් නැති වෙලා තියෙන්නේ මෙන්න මෙච්චර. කීයද පොතේ? කීයද? 2ක් නේද? එහෙනම් ඔන්න 2ක් තමයි නැති වුනේ. දැන් මොකක්ද කරේ කියලා මතකද? තිබ්බ ගානේ ඉතුරු වෙලා තියෙන ගාන අයින් කරගත්තා, අඩු කරගත්තා. ඒක නේද කරේ? හතෙන් මේ පහ අයින් කරගත්තා. එතකොට තමයි ඔන්න නැති වුණ ගාන අපිට හොයාගන්න පුළුවන් උනේ. ලේසිද? ලේසිද? හරි තව එකක් බලමු අපි. දැන් මට පේනවා අපේ ළමයි හොෝගාලා අනේ පොත්වල ලියනවානේ. පොත්වල ලියන මං අවස්ථාව දෙනවා කවුරු පොත්වලට දැම්ම යන්න එපා. හොඳට බලාගෙන ඉන්න. හරි? අටීච කියන ක්‍රියාකාරකම් කරන්න දරුවනි. ඔන්න එහෙනම් දැන් තියෙනවලෝ ඔක්කොම 12. ආජිල් බෝල වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන් මොන මම හරි ඔන්න 12ක් තියෙනවා. කීයක් හරි ඔන්න නැති වෙලා දැන් තියෙන්නේ පුතේ 2යි. හරි? දැන් තියෙන්නේ 2යි. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මේ 12න් මේ 2 අපි අයින් කරගන්නවා නේද? මේ 12න් මේ 2 අපි අඩු කරගන්නවා. අයින් කරගන්නවා කියන්නේ අඩු කරගන්නවා. හරි. එහෙනම් 12න් 2ක් අඩු කරන්න කියලානේ මේ කියන්නේ නේද? 12න් 2ක් දැන් අඩු කරන්න බොහොම ලේසියෙන් පුතාල දන දැන් යන්න ඕන පාර පිච්ච කියලා දීලා තියෙන මොළදිම මේකට සරල ක්‍රමවම කියලා දුන්නා කොහොමද වෙන්න ඕනේ කියලා. හරි. බොහොම හොඳයි. පුතාලා දැන් ඔන්න 12ක් දේවල් අරගෙන 10ක් 2ක් එකකින් අයින් කරලා ඉතුරු උත්තරේ 10යි කියලා මට පෙන්නනවා. ඒ වගේම උත්තර කියනවා. එවනම බොහොම හොඳයි. හරි. දැන් ඔය අපි ක්‍රියාකාරකම් සඳහා ඔය මල් හරි බෝල හරි මොනවා හරි ගත්ත දේවල් ටික අයින් කරලා දැන් තනියම උත්තරේ ගොඩනගා ගන්න උත්සාහ කරමු. බොහොම හොඳයි. මට පේන ගොඩක් ළමයි ක්‍රියාකාරකම් කරමින් පාඩමට සම්බන්ධ වෙනවා. 12න් 2ක් අයින් කරගන්න කියලා කියartifactId අපි අර මුලින්ම මම කියලා දුන්නා. අඩු කරන්න තියෙන කුඩා ඉලක්කම ඒ නිසා 2ක් අරගත්තා. ආපස්සට 2ක් ආවා. 12න් 2ක් ආපස්සට ආවා. මේ 11යි 10යි. එහෙනම් නැති වෙලා තියෙනවා කියන්න පුතේ 10ක්. හරි නේද? එහෙම නේද වෙලා තියෙන්නේ? ඔව්. එහෙමනම් දැන් ඔන්න මැද්ද හිස්තනක් ආවත් බය වෙන්න දෙයක් නැහැ අපිට. මෙතන ඉලක්කම දන්නවනම් අපි මෙතන ඉලක්කම දන්නවනම් මොකද කරන්නේ? ලොකු ඉලක්කමෙන් කුඩා ඉලක්කම අපි අඩු කරන එකයි සිද්ධ වෙන්නේ. එහෙනම් තේරුණානේ? අපිට තියෙන ලොකු ඉලක්කම මේක, කුඩා ඉලක්කම මේක. එහෙනම් ලොකු ඉලක්කමෙන් කුඩා ඉලක්කම අඩු කරලා අපිට මැද හිස්තන සම්පූර්ණ කරන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් තුන්වෙනි හිස්තනක වෙන්න ඕන විදිය දැන් අපි කොහොමද දන්නා? 1 2 පන්ති වලින් නම් අපි ඒක දැනගෙන හිටියා. ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම ඒත් අපි අඩු කරලා තමයි උත්තරේ ගත්තේ. නේද? දැන් ටීච මේ දේවල් කියලා දෙන්නේ ලොකු ඉලක්කම් පොඩි ඉලක්කම් මේ කතන්දර කියලා දෙන්නේ ඊළඟට පුතාලට යන්න ගෙනියන්න තියෙන අවස්ථාවට අනුරූපී ලෙස. ඒකට ගැළපෙන විදිහට තමයි ඔන්න ටීච කියන්නේ මේ කතා කරන්නේ වචන. හරි? එහෙනම් අපි ගැටලු කිහිපයක් විසඳන්න උත්සාහ කරමු මෙහෙම අපේ පොතේ ලියලා. දැන් ලියන්න පුළුවන් ඔයාලට.
හරි දහ හතර අඩු කිරීම හිස් තැනක් සමානයි පහ කියලා තියෙනවා. අපි මොකද කරන්න ඕනේ? දහ හතර ඉනම් අපතර ගණන් කරන්න. හරි එහෙනම් ගණන් කරමු බලන්න. දහ තුන දොළහ එකොළහ දහය නවය. නවය බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපිට උත්තරේ ආවා හිස් තැනට නවය. දහ හතරෙන් නවයක් අඩු කළාම තමයි පහක් එන්නේ. ඕන බලන්න ගණන් කරලා නවය ඉඳන් දහය එකොළහ දොළහ දහතර දහ හතර හරිනේ නේද? උත්තරේ පහයිනේ. හරි ඒ ළඟට දහසේ අඩු කිරීමේ ස්ථනක් සමානයි දහ හතරයි කියනවා දිසාක්කයා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? දහ හතර ඉඳන් දහසට ගණන් කරන්න නේද පුතේ? ඔව් අපි ගණන් කරමු එහෙනම්. දහසේ ඉඳන් ගණන් කරන්න බෑනේ. පොඩි ඉලක්කම ඉඳන් ලොකු ඉලක්කම ගණන් කරන්න ඕන. එහෙම නම් පුදුනේ නේද? 14 17 දැන් පොත කොයි පැත්තටද යන්නේ ඉස්සල්ලාම තේරුම් ගන්නකෝ. 16න් 14ක් නේ අපි අඩු කරගන්න යන්නේ. එහෙනම් ඔන්න තියෙන චූටි ඉලක්කමක් නෙමෙයි ලොකු ඉලක්කමක්. 14 නම් 16 ට ළඟයි කිට්ටුයි. එහෙනම් අපි කරන් 14 නම් 16 දක්වා ගණන් කරන එක පොතේ. දැන් 14 13 කියලා එන්න බෑ අපිට. එහෙනම් 16 ඉඳන් 14 පාරක් ආපස්සට පයින් යන්නේ ඕනේ. ආපස්සට එන්නේ අඩු කරන් තියෙන ඉලක්කම පුංචි ඉනා විතරයි. නේද දිසක්කියා? 14 කියන්නේ විශාල ඉලක්කමක්. එහෙනම් ආපස්සට පයින්ද බෑ. එහෙනම් අපි කරන්නේ මේ ඉලක්කම ඉඳන් මේ ඉලක්කම ළඟට ගණන් කරන එක. දැන් අඩු කිරීම ඔන්න පටලව ගන්න බෑ. අඩු කරන විදි. අපි එහෙනම් එමුද 14 ඉඳන් 16 දක්වා. හරි. හා ගණන් කරන්න 14 ඉඳන් 16 ට අපි එන්නේ. 13. අයි 13 ට යන්නේ කියන්න බලන්න මට. 14 න් ඉස්සරහට පුතේ අපි යන්නේ 16 වෙනකන් ගණන් කරන්න. 15 16 දෙනෙක් හිටියා ගෙදර. 14ක් එතනින් ගිහිල්ලා 15යි 16යි විතරයි එහෙනම් දැන් ඉන්නේ. ඕක නේද මේ කියන්නේ? ඔව්ටි. ඕ එහෙනම් පටලව ගන්න බැහැ අපි. පටලව ගන්න නැතෝ උත්තරේට අපි එන්න ඕනේ. හොඳයි එහෙනම් ඊළඟට තියෙනවා 11 අඩු කිරීමේ ස්ථනක් සමානයි 6යි කියලා. මාදව් මොකක්ද කරන්න පුළුවන් අපිට? 6ට ඉස්සරහට ගණන් කරන්න ඕනේ. ගණන් කරමු. බොහොම හොඳයි. 7 8 9 10 11 කීයද? 5යි. 5යි. හරියටම හරි. අපි ඒ පහ ලියන්න ඕනේ කේව පේඩිය කෙලින් පොතේ. ඊළඟට 10ක් තියෙනවලු 10න් කීයක් අඩු වෙලා පහන් මි දැන් තියෙන්නේ 1යිලු. එහෙනම් මොකද කරන්නේ? 10 10 10 9 9 10න් එකක් අපි අඩු කරනවා නේද? ලොකු ඉලක්කම පොඩි ඉලක්කම අඩු කරනවා. එකක් අඩු කරනවා ලේසි එකක් පස්සට පයින් දින්න. එතකොට 10 නම් ආපස්සට එකක් පෙන්නාම 9යි. බොහොම හොඳයි. අන්න ඒ වගේ පැහැදිලිව තේරුම් අරගෙන වැඩේ කරන්න ඕනේ. හරි? නැත්නම් එහෙට යනවද මෙහෙට යනවද කොහෙට යනවද කියලා හිතාගන්න හොයාගන්න බැරුව ගියොත් එහෙම උත්තර අපිට වරදිනවා. හරි කිසර. 18 අඩු කිරීම ඉස්තරක් සමානයි 4යි. එහෙනම් මොකද අපි කරන්නේ කිසර? ආපස්සට. බොහොම හොඳයි. එහෙනම් ගමු හතරක් ආපස්සට එමු. 3
ඔන්න ඉතින් තුනේ දැන් ආපස්සට ගියාම හරියනවද? දහ හත තව එකක් යන්න ඕන හතරක් යන්න ඕන දහ හතර ආයමත් යමු අපි කිසර හතරක් ගත්තා හතරක් දහටේ ඉඳන් ආපස්සට යනවා දහ හත දහසේ පහළොව දහ හතර දහ හතර කියන්නේ ඔන්න අපි දහය ඒවා එක ඒවා හරියට පේරිවල ලියන්න ඕන හරි දැන් ඔන්න සරල ක්‍රම අපි මුලින් ඉගෙන ගත්ත මේ වගේ අවස්ථාවලදී පාවිච්චිර භාවිතාවට ගන්න දුවේ පොතේ හොඳයි දැන් මම කියවනේ ආයමත් දෙන්න පුළුවන් දැන් ඔන්න අපි දන්නවා මැද ඉස්සනක් තිබ්බොත් කොහමද අවසානයේ ඉස්සනක් තිබ්බොත් කොහමද යන්න ඕන පාර දැන් අපි දන්නවා නේද මැද ඉස්සන තිබ්බත් අවසානයේ ඉස්සන තිබ්බත් අපි කරන්න ඕනේ ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන එක ඒක පැහැදිලිද ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන එක තමයි කරන්න ඕනේ දැන් මෙතන අපි ඉස්සන තිබ්බා නේද අපිට මෙහෙම තිබ්බා කියලා හිතමුකෝ අපි අපිට කියනවා 16 න් අඩු කරන්න 10ක් සමානයි උත්තරේ කියන එක මෙතන අහනවා ඒත් අපි කරන්නේ ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන එක මේ 16 න් 10ක් අඩු කරාම උත්තරේ කීයද 11 11 13 14 15 16 උත්තරේ 6යි නේද හා එහෙනම් අපි කරනවා මෙන්න මැද හිස්තන තිබ්බත් අවසානයේ හිස්තන තිබ්බත් කරන් ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන එක ඒක පැහැදිලිද හැමම දරුවන්ට පැහැදිලිද එහෙනම් අපි බලන්න යන්නේ ඊළඟට අවසානයේ හිස්තනක් තිබ්බොත් අවසානයේ විමුල අපිට තව හිස්තන තියෙන තියන්න තියෙන මුල විතරයිනේ නේද හරි මෙන්න බලන්නකො දැන් වෙන වැඩි අපිට කියනවා මෙන්න මෙහෙම හරි මුලින්ම කීයක් හරි තිබිලා අපි දන්නේ නැහැ තිබ්බේ කීයක්ද කියලා ඒකෙන් අඩු වෙලා තියෙනවා දෙකක් දැන් ඔන්න ඉතිරි වෙලා තියෙනවලු තුනක් හරි කීයක් හරි තිබිලා ඒකෙන් දෙකක් නැති වෙලා දැන් තුනක් ඉතිරි වෙලා තියෙනවලු මේකම අපි මල් ගහෙන් බලමු බලන්න මොකද්ද කියලා කියන්නේ ඔන්න මල් ගහක් තිබිලා මෙහෙම මල් ගහක් තිබිලා අපි දන්නේ නැහැ මල් කීයද තිබුණේ කියලා මල් දෙකක් බිමට වැටිලා හරි මල් දෙකක් බිමට වැටිලා ගහේ දැන් මල් තියෙනවලු මල් තුනක් හරි දැන් ගහේ මල් ඉතුරු වෙලා තියෙනවලු තුනක් එහෙනම් මේ තුන අනිවාර්යයෙන්ම ගහේ දැන් තියෙනවනේ එකයි දෙකයි තුනයි මේ තුන අනිවාර්යයෙන්ම තියෙනවා එහෙනම් දැන් මේ වැටුණු දෙකක් තිබිලා තියෙනව නේද පොතේ වැටිච්ච දෙකක් ගහේ තිබිලා තියෙනවනේ වැටෙන්න කලින් නේද ආ ගහේ තිබ්බ ගානේ අපෙන් අහලා එහෙනම් මේ දෙක පැටිච්ච දෙක තාපහ වූ අපි ගෙනත් තියෙනවා ආ කලින් තිබ්බ තැනටම නේ ආ එහෙනම් ඉතුරු වෙච්ච ඒවායි වැටිච්ච ඒවායි ඔක්කොම ආවහම තමයි ඉස්සරලා පිපුණු මල් ගාන හොයාගන්න වෙන්නේ නේද එහෙනම් මොකද්ද අපි ඒ කරේ මේ තුනයි මේ දෙකයි අපි එකට එකතු කරා තුනයි දෙකයි පහයි මුලින්ම තිබිලා තියෙන්නේ එහෙනම් පහක් නේද ආ මෙතනත් ඒකම තමයි කියන්නේ බලන්න ආ බෝල දෙකක් නැති වුණාලු ඒ බෝල නැති වෙන්න ඉස්සලා ඒ බෝල දෙක මෙතන තිබ්බා නේද ආ බෝල තුනක් දැන් තියෙනවලු ඒ තුනත් එහෙනම් මුලින්ම මෙතන තිබ්බා එහෙනම් ඉස්සලා බෝල තිබිලා තියෙන පහක් නේද මුලින්ම තිබිලා තියෙන පහක් නේද ආ එහෙනම් දැන් මොකද්ද උනේ අපිට ඉතුරු වෙච්ච ගානයි නැති වෙච්ච ගානයි දුන්නොත් මොකද කරන්න ඕනේ ඒ දෙක එකතු වුණාම තමයි මුලින්ම තිබිච්ච ගාන අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ එහෙම නේද ඔව් මේ බලන්න හිස්තන අඩු කිරීම දෙක සමානයි තුනයි මෙන්න මේ දෙක හරි මේ තුනයි මේ දෙක ඉස්සරලාම මෙතන තිබිලා තියෙන එනක් තුනයි දෙකයි එකතු කරනවා පයි බලන්න අඩු කිරීම යන්නේ හැබැයි ආපස්සට එනකොට ඒක එකතු කිරීමක් වෙලා එන්නේ ලේසියිද ලේසියිද මුලට හිස්තනක් තිබ්බොත් හරිම ලේසි වැඩක් කරන්න තියෙන නේද පුතේ නැති වෙච්ච ගාන ඉතුරු වෙලා තියෙන ගාන එකට එකතු කරපුවාම අපිට ඔන්න මුලින්ම තිබ්බ කීයද කියන එක හොයාගන්න හැකියාව ලැබෙනවා හරි එහෙනම් බලමු අපි මේක නැති වුණාලු 10ක් දැන් තියෙනවලු 7ක් එහෙනම් මොකද කරන්න ඕනේ ආ නැති වෙච්ච 10යි දැන් තියෙන 7යි ඔක්කොම මුල තිබිලා තියෙනවා නේද 10යි 7යි එකතු කළාම කීයද උත්තරේ
හරි ලේසි. 10 7යි. 11 12 13 14 15 16 17. ලකු ඉලක්කම එනවා ඔනිස්තරාට ගණන් කරනවා 17යි. දැන් මේක බලමු. ඔන්න හිස් දනක් අඩු කිරීම 3 සමානයි 11යි. හා මොනවා හරි ඔන්න 3ක් නැති වෙලා දැන් තියනවා 11. එහෙනම් මුලින්ම තිබිලා තියෙන්නේ මේ 11යි මේ 3යි ඔක්කොම තිබිලා තියෙන මුලම නේද? සරලවම 11යි 3යි කීයද? 12 13 10 4. ඒ කරන වැඩේ ලේසි. නේද පුතේ? ඒ වැඩේ කරගන්න අපිට ලේසි. එහෙනම් අපි ගැහලෝ ටිකක් විසඳමු. මේ ආකාරයේ කොහොමද විසඳන්න පුළුවන්ද කියලා බලමු. හොඳයි අපි බලමු. කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා. හිස් තැනක් අඩු කිරීම 3 සමානයි 12යි. දැන් අපි දන්නවා කරන්න ඕන පියවර මොකද්ද කියන එක. නේද? හරි. එහෙනම් මම කියන්න බලන්න අස්විද. මොකද්ද අපි කරන්න ඕනේ පුතේ දැන්? අපි එකතු කරන්න ඕනේ. ආ එකතු කරමු එහෙනම් 12යි 3යි. 13යි 14යි 15යි. 15යි. මහානයි 15ක් තිබිලා තමා 3ක් අපිට නැති වෙලා තියෙන්නේ. එහෙනම් ගෙසැඳි. 11යි 5යි මොකද කරන්න ඕනේ ගෙසැඳි? ආ ගෙසැඳි උත්තරේ දෙන්න කලින් ඔන්න ගියා. ආ නතරු කියන්න බලන්න නතරු. අම්මි එකොළහෙන් එකොළහට පහක් එකතු කරන්න. ඔව් එකතු කරන්න බලන්න. 12 13 14 15 16යි. බොහොම හොඳයි. උත්තරේ 16යි. නිතර බොහොම හොඳයි. නැගිටලා තමයි මට උත්තරේ කිව්වේ. ආ හොඳ ළමයි. වරුන් දෙබුරුන්වත් වැඩිහිටියන් කෙනෙකුවත් කතාවක් කළහොත් නැගිට උත්තර දීම යහපත්. නේද? ආ බොහොම හොඳයි නේදලු. ගෙසෙන්දි එහෙනම් ඔන්න මට කියන්න හිස්තන කඩු කිරීම 4 සමානයි 10යි. මොකද කරන්නේ අපි? 4 4 14 නම් 4ට ගණන් කරනවා. 14 ඉඳන් ගණන් කරන්නේ? 10 එන්නේ ගන්න 4ට ගණන් කරන්න. ආ ගණන් කරන්න බලන්න. 15 16 කොහෙද 15ක් ආවේ? 4 6 7 8 9 10 11 12 13 14. ගෙසැඳි පුතේ අපි දැන් ලොකු ඉලක්කමේ ඉඳන් ගණන් කරගෙන ගියා නම් ඔය වඩා ගොඩාක් ලේසි නේද? 10යි 4යි එකතු කරන්න තියෙන්නේ. 10යි 4ත් එකතු කරන්න. 11 12 13 14 එච්චරයි. ආ යන්න ඕනේ මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට කියලා නියමයක් නීතියක් නැහැ. ලොකු ඉලක්කමේ ඉඳන් අපි පොඩි ඉලක්කමට ඉස්සරහට ගණන් කරන එකනේ කරේ එකතු කිරීමනේ. ඒවා වෙනස් කරන්න අවශ්‍ය නැහැ පුතේ. 10 4 හරි. ඒකට 10 පෙළිය 1 පෙළිය හරියට ස්ථානගත කරන්න ඕන. ඒක වැදගත්. හරි රවිදු. එහෙනම් දැන් ඔන්න 12යි 4ටයි මොකද කරන්න ඕනේ? හිස්තනක් අඩු කිරීම 12 සමානයි 4යි. මොකද කරන්න ඕනේ අපි පුතේ? 12 එකතු කරන්න. හා එකතු කරන්න බලන්න. 12ට 4ක් එකතු කරන්න. ඔව් එකතු කරා. 13 14 15 16. බොහොම හොඳයි. 16යි. හරිම හරි. එහෙනම් ඔන්න 13 14 15 16. හරි රවින්දෝ මට ඇහුණා. හරි ඔයාගේ උත්තරේ හරි. බොහොම හොඳයි. එහෙනම් තේනුක අපි කීයක් හරි තිබිලා එකක් අඩු වෙලා 13ක් තියෙනවා. දැන් ඔක්කොම තිබ්බ කීයද කියලා බලන්න මොකද කරන්නේ?
කරන්න පුතේ? අය පාර කියන්න ටීචර්. හෙස්තන අඩු කිරීම එක සමානයි 13යි. මොකද අපි කරන්න ඕනේ? 14 13යි 1යි එකතු කරනවා. හා කීයද උත්තරේ? 14යි. 14යි. බොහොම හොඳයි. අපි උත්තරේ දානවා 14යි කියලා මෙන්න මෙහෙම. හරි. ඉතින් එහෙමනම් අපි අඩු කිරීමේ මූලික කොටස් කිහිපය මේ විදිහට අවසාන කරනවා පොතේ. හැබැයි පාඩමේ ඔයාලට තව කොටක් ඉස්සරහට යන්න දෙනවා. හරිද? බලමු අපි. හොඳයි. දැන් බලන්න මේ පැත්ත බලන්න. ඔන්න අපිට කියනවා 10න් අඩු කරන්න 2ක් 5ක් 7ක් 9ක්. ලේසි නේද? හා 10න් අඩු කරන්න එහෙනම් මුල අපිට දීලා තියෙන මෙන්න මුල. පළවෙනි ස්ථානය තමයි දීලා තියෙන්නේ. හරි? ආ එහෙනම් අපිට හොයන්න කියලා කියන්නේ අවසාන කොටස. ඒතර තමයි ස්ථාන තියෙන්නේ. එහෙනම් 10න් 2ක් අඩු කළාම අපි යන්නවා ඔන්න ආපස්සට යමු 9 8. හරි. ඔන්න උත්තරේ 8යි. 10න් 5ක් අඩු කළාම අපි දන්නවා අපිට 5 නම් 10 දක්වා යන්න පුළුවන්. 6 7 8 9 10. උත්තරේ 5යි. බලාගෙන විතරක් ඉන්න. 10න් 7ක් අඩු කළාම 7 ඉඳන් 10ට ළඟයි. එහෙනම් අපි ඉස්සරහට යනවා 8 9 10. උත්තරේ 3යි. 10න් 9ක් අඩු කළාම 1 ළඟ තියෙන. එහෙනම් 9 ඉඳන් 10ට 1යි. හරි. උත්තර ඔන්න අපි අරගත්තා. හා දැන් ඊළඟට බලමු අපි. ඔන්න 12න් අඩු කරලා 2ක් 10ක් 7ක් 5ක්. හරි. 12න් 2ක් අඩු කළාම ආපස්සට එනවා ගොඩක් දුර යන්න තියෙන නිසා. එහෙම නැත්නම් පයින්න ඕනේ චුට්ටක් නිසා අපි මොකද කරන්නේ? ආපස්සට එනවා. 2ක් අරගත්තා ආපස්සට ආව 11 10. ඔන්න එහෙනම් උත්තරේ 10යි. 12න් 10ක් අඩු කරන්න. එහෙනම් ළඟයි නේද? 10න් 12ට ළඟයි. 11 12. උත්තරේ 2යි. 12න් 7ක් අඩු කරන්න. 7න් 12ට ගන්න මො ළඟයි. 8 9 10 11 12. උත්තරේ 5යි. 12න් 5ක් අඩු කරන්න. එහෙනම් ආපස්සට යමු අපි. හරි. එහෙනම් 5ක් ගත්තා. ආපස්සට අපි 5ක් වන්න එනවා. 11 10 9 8 7. උත්තරේ 7යි. ලේසි නේද? හරි. ඊළඟට බලමු අපි ඔන්න 18න් අඩු කරන්න ලොකොතේ 8ක් 10ක් 12ක් 2ක්. හරි? බලමු එහෙනම් 8ක් අඩු කරන්න 18ෙන්. 8 පාරක් ආපස්සට පයින්න තියෙන්නේ. මේ වගේ තැන්වලදී හරියම ලේසි මේ ගැටලු විසඳන්න. මේ 8 මේ ඔන්න මෙතන 8ක් දෙනවා කියලා මෙතන එකේ 8ක් දෙනවා. මේ 8යි මේ 8යි අයින් වෙලා යනවා. එතකොට උත්තරේ මෙතන බිඳුවක් උතුරු වෙන්නේ. උත්තරේ 10යි. මේ වගේ අවස්ථාවලදී අපි සරල ක්‍රම පාවිච්චි කරන්න ඕන. ලේසි ක්‍රම භාවිත කරන්න ඕන. හරි. ඊළඟට අපිට කියනවා 18 10ක් අඩු කරන්න. ඒකත් ලේසි වැඩක්. මෙතනින් 10ක් අයින් කරාම පුතේ 18න් 10ක් අයින් කරාම ඉතුරු වෙන්නේ 8යි. මේ 1යි බිඳුව අයින් කරන්න කියලා කියන්නේ. නේ? මේ වගේ අවස්ථාවලදී අපි ලේසි ක්‍රම වලට යමු. එහෙම නැත්නම් 10 ඉඳන් 18 දක්වා ගණන් කරන්න ඕන. 11 12 13 14 15 16 17 18 කියලා. උත්තරේ 8යි. එහෙනම් 18න් 12ක් අඩු කරානද? එහෙනම් අපිට ලේසි ළඟයි. 12න් 18 දක්වා 13 14 15 16 17 18. උත්තරේ 6යි. 18න් 2ක් අඩු කරානද? එතකොට මොකද කරන්නේ? 2ක් ආපස්සට යන ලේසි. එහෙනම් පොඩි කුඩා සංඛ්‍යාවක් නේද? දෙපාරක් ආපස්සට යනවා 17 16. උත්තරේ 16යි. දැන් ඔන්න එන මුතල ගැටලුවක් තියෙනවා. අපි විසඳන්න බලමු මේක. 15න් 10ක්. 10ක් අඩු කරනකොට මං කිව්වා ලේසි කියලා. 10 ඉඳන් මෙතන 1යි 0යි නැතිවෙනවා. 5 විතරයි ඉතුරු වෙන්නේ නේ. නැත්තම් 10 ඉඳන් 15 දක්වා ගණන් කරනවා. 11 12 14 14 15. උත්තරේ එහෙනම් 5යි. 15න් 12ක්. ළඟයි. 12 ඉඳන් 15 දක්වා ගණන් කරනවා. 14 14 15. උත්තරේ එහෙනම් 3යි. 15න් 3ක්.
එන තුන් පාරක් ආපස්සට පයින් එක ලේසි චුට්ටක් පයින් තියෙන්නේ නේද එහෙනම් 14 13 12 උත්තරේ 12යි 15 5 එහෙනම් මේ 1 1 5 1 1 5 යෙන් කළ දැම්මගේ උත්තරේ එහෙනම් 10යි නේද පුතේ ලේසි කොහොම ලේසි හරි එහෙනම් දැන් අපි බලමු පොත අරට මේකම මම දෙනවා අපිට මුල තියෙනවා බය වෙන්න දෙයක් නැහැ මුල තියෙනවා නේද 13 අඩු කිරීම ඔන්න එහෙමනම් බලමු අපි දහතුනේ අඩු කරන්න පුතාලා 3 දහතුනේ අඩු කරන්න පුතාලා 11 13 අඩු කිරීම හිස්තැනක් සමානයි 2යි 13 අඩු කිරීම හිස්තැනක් සමානයි 12යි බලමු බලන්න හිස්තැන තියෙන තැන අඳුනගෙන පුළුවන් ද බලමු හදන්න දැන් තියෙන හිස්තැන මුලද මැදද අගද මැද සහ අග තිබ්බොත් කරන්නේ ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරනවා මුලද හිස්තැන ආවොත් කරන්නේ අපි අවසාන ඉලක්කම් දෙක එකතු කරනවා දැන් හොඳට බලන්න හිස්තැන තියෙන්නේ කොහෙද කියලා බලලා වැඩේ කරමු හඳයි අපි බලමු එහෙමනම් කවුද හදලා තියෙන්නේ කොහමද හැදුවේ කියලා තාරකා දහතුනෙන් තුනක් අඩු කරාම 10යි අන්න හරේ අපි කරන්න ඕනේ 13න් 3ක් අඩු කරන්න ඕනේ උත්තරේ එතකොට 10 ඇතුම් පාර කාපසට යනවා නේද පුතේ කාපසට ගියාම 12 11 10 උත්තරේ 10යි හරියටම හරි හා ඊළඟට බලමු යසීරු ඊළඟට මොකද කියන්නේ? හ්ම්? නහතනේ මොකද කරන්න කියන්නේ යසිරු? අඩු කරන්න. කීයක්ද? 11. 11. හා අඩු කරන්න බලන්න. ඔතරේ 13 11 එක ළඟ එහෙනම් මොකද කරන්න ඕනේ ආපස්සට යන්න පොතේ 11 පාරක් යන්න වෙනවා ආපස්සට දැන් ඉන්න ළඟ ලේසි වැඩක් තියෙනවා ළඟ ඉලක්කම් දෙකක් තියෙන්නේ ඉස්සරහට ගණන් කරනවා ඉස්සරහට ගණන් කරනවා එහෙනම් ගණන් කරන්න බලන්න එකොළහ කියලා කියන්න බෑ එකොළහේ තමයි ඉන්නේ අපි 12 13 බය නැතුව ගණන් කරන්න ඕන උත්තරේ යසිරු කීයද උත්තරේ 2යි හරි ඊළඟ එක තමයි අපිට තේරුම් ගන්න ඕන තැන මිහින් 13 අඩු කිරීම හිස්තැනක් සමානයි 2යි එහෙනම් හිස්තැන තියෙන්නේ මැද්දෙ පුතේ මැද ඉස්තර තියදී අපි වෙන මොකුත් කරන්නේ නැහැ කරන්න ඕන අඩු කරන්නම තමයි ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන්න ඕන. එහෙනම් 13න් දෙකක් අපි අයින් කරමු බලන්න පුතේ. 11යි. 11යි. Very good. එම අනිත් පැත්ත නේද? ආ අනිත් පැත්තත් නෙමෙයි ඒකමයි තිබ්බේ. ආ හොඳයි. ලේසි. ඊළඟට රණුග. 13 අඩු කිරීම ඉස්තනක් සමානයි 12. එහෙනම් කියන්න. දැනත් කරන්න තියෙන අඩු කිරීමක් මායි. හැබැයි තියෙන තර වෙනස් වුණා කියලා 12යි. 12 අඩු කරන්න ඕනේ. හොඳට බලන්න. 1යි. 1යි 12 ඉඳන් 13ට 1යි. හරි. හොඳයි. එහෙනම් අපි ඔන්න මෙහෙම හිස්තැන තියෙන
ඔබට කරගෙන තමයි මුත්තේ උත්තරේට යන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් ඔන්න ටීචර් දැන් පේනවා. ළමයි තව ටිකක් පුරුදු වෙන්න වෙන අඩු කිරීම. සමහර ළමයි තවම මට උත්තර දෙන්නේ චුට්ටක් ඉඳින්ද නේද? ආ හිස් තැන් තුන තියෙන තැන අනෝ කොහමද උත්තරේ තෝරගන්න ඕනේ කියන එක හොඳට පුරුදු වෙලා එන්න එහෙමනම් අපි ඊළඟ දවසේ අඩු කිරීමේ ඉතිරි පියවර ටික වගන්තලියා ගැටළු විසඳීම ඒ වගේම තව අඩු කිරීමේ ක්‍රම තියෙනවා අපි ඒ අඩු කිරීම දක්වා යන්න ඕනේ. ඒ වගේම මුල මැද අග හිස් තැන් ආවහම ඒක පොතේ මේ ලස්සනට අපිට එන ගැටළු වගේම එන්නේ නැහැ. ඔක මලක් අස්සේ එන්න පුළුවන්. ආ මෙන්න අද ඔය කරා වගේ බොල වගේ අස්සේ එන්න පුළුවන්. එහෙම આવතින් එහෙම අපි කොහොමද පිළිතුරු දක්වා ගමන් කරන්නේ? ඒතකොට අපිට චුට්ටක් කරකවලා තමා දෙන්නේ ප්‍රශ්න අහන්නේ හදන්නේ. දැන් අපි මොකද තුනේ පන්තියේ ඉන්නේ. අර එකේ දෙකේ වගේ මෙන්න අඩු කිරීම කියලා මෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒව තේරුම් අරන් උත්තර දක්වා යන්න නම් හිස්තන තියෙන කොතනද අඩු කිරීමේ හිස්තන තියෙන තැන අනුව කොහොමද උත්තරේ ගන්නේ? ඒ වගේම අඩු කිරීමේදී ක්‍රම දෙකක් ටීච කියලා දුන්නා. පොඩි ඉලක්කමක් තිබ්බොත් ආපස්සට යන්නත් විශාල ඉලක්කමක් තිබ්බොත් ඒ ඉලක්කමේ දා ඉස්සරහට ගණන් කරන්නත්. එහෙනම් මෙන්න මේ ටික හොඳට පුළුවන් වෙන්න ඕනේ අපේ පාඩමේ ඉදිරි පියවර දක්වා ගමන් කිරීම සඳහා. එහෙනම් අපි ඊළඟ දවසේ ඉගෙන ගමු අඩු කිරීමේ දෙවෙනි කොටස දක්වා පාඩම මම කොටස් දෙකකට වෙන් කරනවා. මොකද අපේ දරුවන්ට තව අඩු කිරීම හොඳින් ප්‍රගුණ කරාට පස්සේ තමයි තව ගැටළු දක්වා යන්න හැකියාව තියෙන්නේ කියලා මට පැහැදිලි වෙනවා. සමහර ළමයි තවම හිමින් හිමින් නේද තවම පැහැදිලිම අවබෝධයක් නැතුව පිළිතුරු දෙන බව මට පැහැදිලි වුණා. ඒ නිසා අපි ඒ ටික හොඳට පුළුවන් වුණාට පස්සේ පුතේ නේද නැත්නම් ටිචර් පාඩම ඉවර කරා කියලා පුතාලා දැනුමක් ලබා ගන්න නැත්නම් ඒක සාර්ථක පාඩමක් නෙවෙයිනේ නේද? ඔයාලා හොඳට පුරුදු වෙලා ඉන්න අපි ඊළඟ දවසේ එතකොට ටීචර් හත්ම ප්‍රශ්න ඔයාලට තේරුම් ගන්න අරගෙන ඉතින්ට කරන්න ඕනේ මේකයි. මේ පාර දැන් එකම පාර නැවත 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 ගියා මේ පාර හොඳට මතක හිටිනවනේ නේද? අපි මුලින්ම කොයි හරි ගමනක් යද්දී අපිට තේරෙනවා අම්මෝ මේ කොහෙද අපිට හරිම නොපුරුදුයි මොනවද දැකලා නැති දේවල් තියෙන්නේ අන්න ඒ වගේ තමයි අදත් වැඩේ. අඩු කිරීම මම විවිධාකාර ක්‍රම ඔස්සේ කියලා දුන්නා. ඒ නිසා අද නොපුරුදු පාරක ගමන් කරේ. ඒ නිසා පුතාලා තාම බයයි යා නේද? ඒ නිසා ඕක නිතර නිතර යනකොට ඔන්න ආයතන කඩයක් දෙනවා මෙතන ගයක් දෙනවා මෙතන බල්ලෙක් ඉන්නවා මෙතන බස් නැවතුම් පොලක් තියෙනවා මේ වගේ අපිට ස්ථානෙට හඳුනගත්තාම මේ පාර යන්න ඊට පස්සේ බය නැහැ අපිට ඉක්මනින් ගිහින් එන්න පුළුවන් නේද? අන්න ඒ වගේ අඩු කිරීමේ පාඩමේ මේ අපි ඉගෙනගත් දේවල් ටික නැවත 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 පුහුණු වුණාම ඊළඟ කොටස දක්වා ගමන් කරන්න ඒ වගේම බොහොම ඉක්මනින් ගමන් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳට පුරුදු වෙන්න ප්‍රශ්න ගොඩක් එවනවා මම. ඒ දක්වා හොඳින් අධ්‍යයනය කරලා හොඳින් ගැටළු විසඳලා පුරුදු වෙලා එහෙනම් ඉන්න ආරාධනා කරන ගම අද දිනේ පාඩම මේ විදිහට නිමා කරනවා. මේ සංඛ්‍යා අඩු කිරීමේ පළවෙනි කොටසයි අවසාන වෙන්නේ. ඊළඟ දවසේ අපි අඩු කිරීම දෙවෙනි කොටස දක්වා ගමන් කරන බලාපොරොත්තු වෙන. එහෙනම් සමු ගන්නවා.